ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම වෙනුරි ගිඩලිය මලී මව දහනිය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොරෝනා මර්ධනයට සියලු පියවර කටුනායකටත් තවත් පහසුකම් අසත්‍ය ප්‍රචාර වලින් වලකින්න විරෝධතාවලින් වැළකී රැකියා වැඩපිළිවෙලට සහාය දක්වන්න රජයෙන් ඉල්ලීමක් පුරන් කුඹුරු අස්වද්දන සංග්‍රාමය හෙට සිට දේශීය ප්‍රවෘත්ති කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇත්තේ එක් රෝගියෙකු පමණක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු වලට නොරවටන ලෙසත් රෝගය පාලනය කිරීමට සියලු පියවරගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසනවා මේ අතර කොරෝනා වෛරසයෙන් චීනය තුළ මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 6000ක් චීනයේ සිට ශ්‍රී ලංකාවට සිසුන් තවත් කණ්ඩායමක් අද උදැසන දිවයිනට පැමිණියා කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ලොව පුරා රටවල් 18කින් හමු වුණා. චීනයට අමතරව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන්. සෙසු රටවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80කට ආසන්නයි. මැද පෙර දිගින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු පිළිබඳ ප්‍රථම වරට අද වාර්තා වුණා. ඒ එක්සත් අරාබි එමිරාජයෙන්. එම රෝගියාද චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණි බව සඳහන්. වෛරසයේ මැඩ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියාව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් නිෂ්පාදනය කර තිබෙනවා. චීනයෙන් පිටත රටක් මෙම වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා සාර්ථක පරීක්ෂණයක් කළ ප්‍රථම අවස්ථාවද මෙයයි. බ්‍රිතාන්‍ය චීනය සමග සිදු කරන සියලු ගුවන් ගමන් නතර කර තිබෙනවා. යුනයිටඩ් එයාලයින්ස් සහ එයා කැනඩා සමාගම්ද චීනය සමග ගුවන් ගමන් සීමා කළා. හොංකොන්ග් සහ චීන දේශ සීමා ආරක්ෂාව තර කිරීමට හොංකොන්ග් රජය පියවර ගත්තා. යුරෝපා සංගමයේද චීනයෙන් සිය ජනතාව ඉවත් කරගෙන තිබෙනවා. ඉදිරි දින 10 තුළ කොරෝනා වෛරසයේ පැතිර යාමේ වේගය අඩාල වෙන බවයි චීන විශේෂඥයන් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගියෙකු මෙරටින් පළමුවරට වාර්තා වූයේ පසුගිය සඳුදා දිනේ. චීන ජාතික කාන්තාවක වන ඇය හුබේ ප්‍රාන්තයේ සිටයි මෙරටට පැමිණ තිබෙන්නේ. ඇය සමග තවත් කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. මෙම කාන්තාව වන විටත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. ඇය මීගමුව, සීගිරිය, මහනුවර, නුවර එළිය, ගාල්ල, අහුංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බවයි හෙළිවුණේ. ශ්‍රී ලංකාවේදී හමු වෙලා තියෙන රෝගියෙක්. ඒ රෝගියාගේ තත්ත්වය මේ වන විට කොහොමද? ඒ රෝගියා පැමිණෙනකොටත් හිටියේ මද රෝගී තත්ත්වයෙන්. දැන් ඊටත් වඩා සුවාතට හැරිලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ රෝගියා සම්පූර්ණයෙන්ම සුව වෙයි කියලා. එතකොට මේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය කොහොමද පැහැදිලි කරන්නේ? අපිට ලංකාවේ හමුුනේ එක රෝගියයි. ඊට අමතරව ලංකාවේ වෙන රෝගීන් වාර්තා වෙලා නැහැ. දැන් අපිට කිසිම සාධකයක් නැහැ ලංකාවේ මේ වෛරසය පැතිරෙනවයි කියලා. අඩුම අවදානම් තත්ත්වයක් නිසා ජනතාව බිය යුතු නැහැ. චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 380 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා. ඊයේ රාත්‍රියේ සිසුන් 14 දෙනෙකු සහ අද අලුයම සිසුන් 25 දෙනෙකු මෙරටට පැමිණියා. එම සිසුන් සඳහා ගුවන් තුඩුපළ විශේෂ වෛද්‍ය ඒකකයේ උපදෙස් ලබා දීමටයි කටයුතු කළේ. චීනයේ වුහාන් ප්‍රාන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට උපරිම පියවර ගෙන ඇති බව චීනයේ ශ්‍රී ලංකා වැඩබලනතානාපති KK යෝගනාදන් මහතා පවසනවා. ඔවුන් කිසිවෙකුටත් රෝගිය වැළඳී නැති බවයි ඔහු අවධාරණය කරන්නේ. වුහාන් ප්‍රදේශයේ නවතිලා ඉන්නවා අපේ සිසුන් 33 දෙනෙක්. ඒකෝල්ලෝ පවුලත් ආයතනයේ තියෙන්නේ ඒ නවතිලා ඉන්නේ. ඒ ළමයි ඔක්කොම සනීපයෙන් ඉන්නවා. අදත් අපි කතා කරා විතරම අපි ඒකෝල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වෙනකොට අපේ ලාංකිකයෝ කාටවත් මේ වෛරස් එක බෝවුණා කියලා අපිට වාර්තා වෙලා නැහැ. වුහාන් ප්‍රදේශයේ ඉන්න ළමයි දෙකදෙනෙක් ලංකාවට ගෙනියන සම්බන්ධයෙන් තාම අපිට සීන රජයෙන් උත්තරයක් හම්බ වෙලා නැහැ. අපි වාගේම වෙන රටවලුත් ඒ සම්බන්ධයෙන් සීන චීන ජාතිකයින් ඇතුළු විදේශිකයින් මෙරටට පැමිණීමේදී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් කටුනායක ගුවන්තුඩුපළෙහි ක්‍රියාත්මකයි. ගුවන්තුඩුපළ විෂබීජ හරණය කිරීම සඳහා විශේෂ ඒකක පිහිටුවා තිබෙනවා. එම පරිශ්‍රයේ අවධානමට ලක්විය හැකි ප්‍රදේශවල විෂබීජ හරණ ඒකක 22ක් පිහිටුවීමට පියවර ගැනුණා.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජනතාව බිය ගැන්වීමට ව්‍යාජ ප්‍රචාර ගෙන යන බව රජයේ පවසනවා. එවැනි ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි රජයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර විවිධ මාධ්‍ය ඔස්සේ පළවෙන අසත්‍ය මෙන්ම ජනතාව නොමග යවන සුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට පියවර ගැනුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ 0.71, 0.107 සහ ආපදා ඒකකයේ 0.113, 0.71, 0.73 යන අංකවලින් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා ගත හැකි. කොරෝනා වෛරසයේ පැතිරියාම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයන් මුඛ ආවරණ භාවිත කිරීම ආරක්ෂිත පියවරක්ද වෙනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවලදී වැලමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසයේ පැතිරියාම පාලනය කළ හැකි. ටිෂු හෝ ලේන්සු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතු වෙනවා. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේ රෝගිය පිළිබඳ තියෙන අදහස මේක හැදුනොත් මැරෙනවා කියන්නේ. හැදුණු හැම එකේනම මැරී වැටෙන જાති රෝගයක් නෙමෙයි කියලා සංඛ්‍යාන එකන අනුව අපි දන්නවා. මේවා ඇත්තටම දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරසයේ ඉන්න patient කෙනෙක් කියලා ඒගොල්ලෝ නිර්වචනය කරන්නේ වුහාන් ප්‍රාන්තය සමග පහුගිය දින 14 සම්බන්ධයක් තියුණු කෙනෙක් පමණයි. මොකද මේ දින 14 පැන්නට පස්සේ ඒක අවදානම් කාලේ ගිහිල්ලා ඉවරයි. ද මේ කොරෝනා වෛරසය දැනට තියෙන වාර්තා අනුව SARS හෝ MERS කොරෝනා වෛරසය තරම් සංකූලතාවයක් නැති කරන වෛරසයක් නෙවෙයි. මරණ අනුපාතිකය බැලුවොත් මේ SARS සහ MERS කොරෝනා වෛරසයේ ඇතිවන මරණ අනුපාතිකයත් එක්ක මේක මේ අහලකින්වත් කියන්න බෑ මේක බොහොම අඩුයි. නිරෝගී ජනතාව මුඛ ආවරණ පැළඳීම සම්පූර්ණයෙන්ම අනවශ්‍යයි. යම් කෙනෙකුට කැස්ස හිඹිරිස්සාව තියෙනම් ඒ තත්ත්වය වෙන කෙනෙකුට වැළැක්වීම සඳහා ඒ රෝග ලක්ෂණ තියෙන තැනත්තා මුඛ ආවරණයක් පැළඳීම හොඳයි. කහිනකොට කිවිසිනකොට පිට වෙන කෙළබිනිති වලින් තමයි මේක හැදෙන්නේ. ළඟ ඉන්න කෙනෙක් අඩි 4ක් 5ක් දුර ඉන්න කෙනෙක් දක්වා යන්න පුළුවන්. එහෙම නැතුව මේක වාතය හරහා පැතිරෙන්නේ නැහැ. මේ රෝගයේ විශේෂයෙන්ම බහුල බලපාන්නේ ප්‍රතිශක්තිය අඩු කණ්ඩායම. වයස වැඩි සහ ඉතාම වයස අඩු කණ්ඩායමද ගර්භණී මාතාවන්ට රෝග ලක්ෂණ මතුවීමට කලින් උත් මෙම රෝගය ශරීරයේ ගත වී තියෙන පුච්චරයකින් රෝගේ බෝ වෙනවා. මුඛාවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පියවර ගත්තා. ඒ අනුව ඉවත දැමිය හැකි මුඛ ආවරණයක් සඳහා රුපියල් 15ක සහ N95 වර්ගයේ මුඛ ආවරණයක් සඳහා රුපියල් 150ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා. මෙම උපරිම මිල නොසලකා මුඛ ආවරණ අලෙවි කරන වෙළඳන්ට එරෙහිව පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා. මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට පාසල් වසා දැමීමට හෝ මෙදිනවල පවත්නා නිවාසාන්තර ක්‍රීඩා උළෙල නතර කිරීමට තීරණය කර නැති බවයි මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුව කීපයකදී මැති ඇමතිවරුන්ද අදහස් පළ කළා. අද වෙනකොට ගුවන්තොටුපළට පැමිණෙන සෑම මගියෙක්ම පරීක්ෂා කිරීම සඳහා වෙනම සුවිශේෂී වැඩපිළිවෙලක් හදලා තිනවා. ඒ සඳහා වෙනම ස්කෑන් යන්ත්‍රයක් දාලා තමන්ගේ උෂ්ණත්වය වැඩි නම් ඒ පිළිබඳ පරීක්ෂා කරලා එතනම වෛද්‍යවරු සහ සියලු දෙනා දාලා ඇම්බියුලන්සස් දාලා ඒ පිළිබඳ පරීක්ෂා කරලා රෝහල්ගත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම චීන ජාතිකයන් පැමිණීමේදී වෙනම පැත්තකින් ඒ කට්ටිය ගැනීමටත් ඒ සඳහා වෙනම කවුන්ටර් එකක් දාලා එයා වෙනම පරීක්ෂා කිරීමට ලක් කිරීමටත් අවශ්‍ය කටයුතු හදලා තිනවා. යම් ගැටලුවක් තියෙනවා නම් රෝගී තත්ත්වයට පත් වෙලා තියෙන කියලා ඔබට මේ අවස්ථාවන විටත් රෝහල් 11ක් ඒ සඳහා වෙන් කළා තියෙනවා. ඒ ළඟම තියෙන රෝහල්ට ගිහිල්ලා ඒ ප්‍රතිකාර ලබා ගැනීමේ කටයුත්ත කිරීමට පුළුවන්කම තියෙනවා. හරින් ෆෙනාන්දු ඇමතුමාගේ නිල ට්විටර් එකේ ෂෙයා කරලා තියෙනවා අද ලංකාවේ චීනට එන ෆ්ලයිට් එකක් තියා කොළ රොකට් එකක්වත් නැති බව හම්බෙනවයි කියන 150 ඩිස්කවුන්ට් තියා රුපියල් 50ක්වත් ටිකට් එකෙන් අඩු නොවුණු බවත් පවතින මිලමෙන් දෙගුණයට ආසන්න ටිකට් එකක් ගෙවා බව මේ හරින් ඇමතුමා ෂෙයා කරලා තියෙනවා. මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබතුමාට එහෙම සැකයක් තියෙනවා නම් ඔබතුමාට ශ්‍රී ලංකන් එයාලයින් එකට එහෙම නැත්නම් අමාත්‍යවරයාට කතා කරලා මේ පිළිබඳව දැනගන්න. මේ වෙද්දි රුපියල් ලක්ෂය නම් ටිකට් එක 50,000ක්ම රජයේ විසින් දරාගෙන මේ වෙද්දී පහසුකම් ලබා දෙන්න.
किसी वेलावक अध्यापन अमात्यांशेवत सौख्य अमात्यांशेवत मुखा आवरण मिलटगिन पलदीन लेसट रजयटवत जनतावटवत उपदेशील नैनिशा बोरदीय मालुबांट उत्साहधरण एतम व्यापारिक प्रजावान मे දුක්ඛිත තත්ත්වයේ යටතේ වුණත් තමන්ගේ මඩිස්සලේ තරගර ගැනීමේ අදහසින් විශාල මිල ගණන් වලට මුඛ ආවරණ අලෙවි කරන බවත් වාර්තා වෙලා තිබෙනවා. නෑ. අපි පාසල් වැසීමක්, ක්‍රීඩා උත්සව නැවැත්වීමක් යනාදී පිළිබඳ තීන්දුවක් අරගෙන නැහැ. පාණ්ඩ මගින් මේ රෝගය පැතිර යාමේ සම්භාවිතාවය ඉතාමත් අඩුයි. ශ්‍රී ලංකාවට තර්ජනයක් ඇති වෙන්න තියෙනවා නම් ඒක වළක්වන්න පුළුවන් ප්‍රධානම අවියවෙන් නිවැරදි තොරතුරු සමාජගත කිරීම තුලින් ජනතාව දැනුවත් කිරීම. වෛරසයේ කෙනෙක්ගේ ඇඟට ඇතුල් වෙලා දින 14ක් ඇතුළත තමයි රෝගය මතුවෙන්නේ. දින 14ක් ගියාට පස්සේ රෝගය මතුවීමේ අවදානම පහව යනවා. කොරෝනා පිළිබඳ අනිය තිබියක් මෙන්ම අසත්‍ය ප්‍රචාර නොකරන්නේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකා රාමකෘෂ්ණ මහනිකායේ ආදිකතුරු සැමරීමේ දිනයේ අනුරාධපුර ශ්‍රී සාරණන්ද පිරිවෙන් මහාවිහාරයේදී පැවැතුණා. එම උත්සවයට එක්වමුණේ අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. අද සමහරු ගමනක් යන්නේ නැහැ. බස් එකේ පිට රැටිය යනවා නම් බස් එකිනුත් බැහැලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හයිවේ එකෙත් බැහැලා යනවා. ඒක නිසා මේක පිළිබඳවත් අනවශ්‍ය ප්‍රචාරයක් හා අනවශ්‍ය බයක් ඇති කර ගැනීම නොකළ යුතුයයි අපි විශ්වාස කරනවා. මෙවැනි බොරු කතකතා යෑමෙන් තුලින් ඒ රටටත් ජාතියටත් අපකීර්තියක් ලක් වෙනවයි කියන එක මතක් කළ යුතුව තියෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආදිකත්‍රු අනුස්මරණ නිකාය දින මහෝත්සවයේ මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ අනුරාධපුර ශ්‍රී සාරණන්ද පිරිවෙන් මහා විහාරස්ථානයේදී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කළ සමාජීය හා ආගමික මෙහි අගයමින් ගිහි පැවිදි දෙපාර්ශ්වය වෙතම ගෞරව සම්මාන උපාධිද මෙහිදී පිරිනැමුණා. අද දිනේ පැවිදි දිවියට ඇතුළත් වූ සාමණේර භික්ෂුන් වහන්සේට පූජා භාණ්ඩ පිරිනැමීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. කථානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියා. ජනතාව පීඩාවට පත්කරන විරෝධතාවලින් වැළකී රැකියා සම්පාදන ක්‍රියාදාමයට සහාය වන්නයි රජය ඉල්ලීමක් කරනවා. උපාධි හා උසස් ජාතික ඩිප්ලෝමා දහරෙන්ට පොරොන්දු වූ පරිදි රැකියා ලබා දීමට අවශ්‍ය සියලු තොරතුරු රැස් කර තිබෙනවා. මූල්‍ය ප්‍රතිපාදන සැලසීමේ ක්‍රියාවලිය දෙසිදුවමින් පවතින බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. පොරොන්දු පරිදි 53,000කට ආසන්න සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීම මාර්තු 1 දා සිට ආරම්භ කෙරෙනවා. තාවකාලික අනියම් හා කොන්ත්‍රාත් පදනමේ සේවයේ නියුතු දින 180 සම්පූර්ණ කළ පිරිසගේ රැකියා ස්ථිරභාවය පිළිබඳ රජයේ අවධානය යොමු තිබෙනවා. අදාළ ආයතන සමග සාකච්ඡා කර සුදුසුකම් ඇති සියලු දෙනා ස්ථිර සේවයේ පිහිටවීමට නියමිතයි. උද්ඝෝෂණ සිදු කරන ඕනෑම කෙනෙකුට ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ විරෝධය පළ කිරීමට පූර්ණ නිදහස පවතිනවා. මෙය ඉතිහාසයේ කිසිදු රජයක් නොගත් තීරණයක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ගැටලු විසඳා උද්ඝෝෂණ හා විරෝධතා ඇතිවීමට හේතු වන සාධක ඉවත් කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියයි. අද දිනේදී පමණක් කණ්ඩායම් 6ක් ජනාධිපති කාර්යාලය අභියසට පැමිණ උද්ඝෝෂණ සිදු කළා. මෙම උද්ඝෝෂණ හේතුවෙන් ඇතිවන මාර්ග අවහිරතා සමග පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජනතාවයි. යථාර්ථය තේරුම් ගනිමින් රජයේ වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසය තබා එය සාර්ථක කර ගැනීමට සහාය වන ලෙස රජය ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය නිකුත් කළේ. ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කෙරුණා. එහිදී දීර්ඝ ලෙස කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රනිල් අබිරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දීමට ඉල්ලා සිටියා. එහිදී ඇප නියෝගය ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබේදී විත්තිකූඩුවේ හිඳිමින් රන්ජන් රාමනායක මහතා විවෘත අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙසයි. ඒ අනුව සිය ප්‍රකාශය සිදු කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නේ නැති බවයි. විනිසුරුවරුන් තමන්ට කතා කළා මිස තමන් ඔවුන්ට කතා කළේ නැති බවත් තමන් සතුව හඬපට 124,000ක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව කී ඔහු මාසකට දින 10ක් පාර්ලිමේන්තුවට යා යුතු බව කියා සිටියා. එහිදී පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජංගම දුරකථන භාවිත කිරීමටත් ඕනෑම අයෙකු මුණ ගැසීමටත් තමන්ට හැකි බවයි ඔහු කියා සිටියේ. අවශ්‍ය නම් තමන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ නැවත සිටීමට උවද හැකි බව ඔහු පැවසුවා.
එහිදී අතිරේක මහේස්ත්‍රාත් SUK පැල්පොල මහතා කියා සිටියේ එම ප්‍රකාශයම බලපෑමක් බවයි. ඒ අනුව ඔහු ලබන 12 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මහබැංකු බැඳුම් කර වංචාව සිදු වූ ආකාරය හඬපට වලින්ද තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීර කුමාර දිසානායක මහතා පවසනවා. බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් කීප දෙනෙකු අද පැවති මාධ්‍ය හමු කීපයකදීම අදහස් පළ කළා. මහබැංකු ගනුදෙනුව වෙන දවසේ ඊට ඉස්සර වෙන්ද හෝ දවසේ හෝ කබීර් හෂීම්, රවි කරුණානායක, මලික් සමරවික්‍රම මේ සියලු දෙනා මහබැංකුවට ගිහිල්ලා අර්ජුන් මහේන්ද්‍රන් හම්බුණා කියන එක ඒකල පිළිගත්තා. කෝප් කමිටුවේදී මේ අය ආවා කියලා අපි හඬපට ඇහුවා ගෙනල්ලා මේ හඬපට නෙමෙයි එතකොට තිබුණේ ඒ හඬපටේ නම් තිබුණේ ඇත්තටම ලංකා බැංකුවේ එක්කෙනාට කියනවා ප්‍රොපර්චුවල් ටෙස්ටිස් එකේ මම හිතන්නේ ඇලෝසියස් කෙනෙක් තමයි ඇලෝසියස් කෙනෙක් කියනවා මේක කරන්න ඕන මෙච්චර මුදලක් ඕන එතකොට අර යහන කොහොමද මේක වෙන්නේ මොකද කියලා හැමෝම කියනවා නෑ නෑ මේක මෙහෙම කරමුකෝ ආවොත් ඇතෙක් කියලා කියනවා රටේ මහ ජන මුදල් කොල්ල කාලා ගසා කාලා සුදු පිරුවට අඳින්න හදනවා නම් කවුරු හරි කෙනෙක් එයා කවුරුන දැන් කවුරුනත් ආරක්ෂා කිරීම අපිට අවශ්‍යතාවයක් නෑ මේ ඇවිල්ලා මේ එහා පැත්තට පැනලා නේද වට්ටක ගෝණියක් කඩන් යනවා එකක් නෙමෙයි එතකොට ඒ දාම අහු වෙනවා වැලේ ඊයේ වට්ටක තිබ අද වට්ටක නෑ කියලා ඒ જાති හොරකම් නෙමෙයි මේ මේවා සුදු කරපටි හොරකම් මා ගිනුම් මරා සිද්ධ වෙන්නේ ලිපි හරා සිද්ධ වෙන්නේ ඒ නිසා එවැනි හොරකම් බොහෝ ඒවා අහු වෙන්නේ විධිමත් විගණන වර්තාවලදී පමණයි මේ ක්‍රියාවලියට එලියෙන් සම්බන්ධ වූ ආයතන ගත්තාම ඒව අතර දිගු සබත්තාවයක් තිබෙනවා හොරකම් කරන වෙලාවේ හොරාගෙන ප්‍රශ්න නොකිය හොරකම් ගැන ප්‍රශ්න නොකිරීම හොරකම සිදුවින නොවේ යයි කියන උපකල්පනය නම් මම හිතන්නේ හොරුන් වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොඩනගන ඉතාමත් අසාර්ථක උත්තරයක් 2002 2004 කාලය තුල ඒ වාර්තාව සකස් කිරීම සඳහා කිසිම ලේඛනයක් මහ බැංකුව විසින් ලබා දුන්නේ නැහැ. ඒ ලේඛන අස්ථානගත වෙලා තියෙනවා. ඒ 2002 2004 කියන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා හැටියට කටයුතු කරපු කාල සීමාව. හැබැයි ඔවුන් කියන්න අසමත් වෙන දේ තමයි ඒ 2005 15 කාල සීමාව ඇතුලේ මහ බැංකුව විසින් බැඳුම් කර නිකුත් කරලා තියෙන්නේ රජයේම ආයතන හතරක් වෙනුයි. එතකොට ඒ අලාභේ මහ බැංකුවට සිද්ධ වුණත් ඒ ලාභේ සිද්ධ වෙලා තියෙන ආණ්ඩුවේම තියෙන ආයතන හතරක්. දැන් 2015 ඉඳලා 17 වෙනකටත් දක්වලා තිනෝ මහ බැංකුවට අලාභයක් සිද්ධ වුණා කියලා රුපියල් බිලියන 9ක. ඒ රුපියල් බිලියන 9 70%කට වැඩිය ඒ මහ බැංකුවට අලාභ වෙනකට ලාභේ සිද්ධ වෙලා තියෙන්නේ පෞද්ගලික එක සමාගමකට. Perpetual Treasuries සමාගම වෙනුයි. මෙනිකර්මාතේදී සිටින්නන්ට මෙනික් විෂය පිළිබඳ පශ්චාත් උපාධිය දක්වා අධ්‍යාපනය ලැබීම සඳහා විශ්වවිද්‍යාල පාඨමාලා ආරම්භ කරන බව රාජමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මෙනික් ක්ෂේත්‍රයේ නිරතුවන් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මැණික් ව්‍යාපාරිකයන්ගේ දෙවන පරම්පරාව ඉතාම උගත් බුද්ධිමත් තරුණ දරුවෝ ඉන්න. අපේ මැණික් ව්‍යාපාරිකයෝ මේ දැනුම ඔවුන්ට ගන්න අවස්ථාවක් හමුුනේ නැහැ. ඒ අවාසනාවන්ත ත්‍ත්වයට ඔවුන් මුහුණ දීලා අමාරුවෙන් තමයි ඔවුන් ගොඩනැගුණේ. දැන් ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මැණික් කර්මාන්තය පිළිබඳ ගැනීමත් ඒ වගේම මැණික් පිළිබඳ ගැනීම අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරනවා. ඉතාම ඉක්මනින් රත්නපුරේම අපි වැඩපිළිවෙළ සකස් කරන්න හදන්නේ ඩිප්ලෝමා එක කරපු අයට NVQ 4 ඉවරුණා නම් 5 6 7 ඩිග්‍රී එක දක්වා යන්න පුළුවන් වැඩපිළිවෙළ වහම සකස් කරන වැඩපිළිවෙළකට යන්නේ. ඒක එක පැත්තකින් අපේ අය දැනුවත්ව ඉගෙන ගන්න අය පවට පත් වෙන ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් සකස් වෙනවා. රත්නපුර නගරයේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජිතයි. ඒ සඳහා තෝරාගෙන ඇති භූමිය රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා නිරීක්ෂණය කළා. අනතුරුව මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගොස් එහි කටයුතු ද සොයා බැලුවා. අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වුණා. රටපුරා පුරන් කුමරු වස විසෙන් තොරව අස්වද්දන වගා සෞභාග්‍ය ව්‍යාපෘතිය හෙට ඇරඹෙනවා. මෙට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි. සිව් හෙලේ අස්වැද්දු මංගල්‍ය ලෙසින් හැඳින්වෙන වගා සෞභාග්‍ය ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික උත්සවය හෙට උදෑසන 9ට ආරම්භ වන්නේ කෑගල්ල දීවැල වෙල්යායේදී. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊට සමගාමීව දිවයිනපුරා තවත් දිස්ත්‍රික් රසක පුරන් කුමරු අස්වැද්දීමේ කටයුතු ආරම්භ කරනවා. ලබන 31 වනදාට පෙර එක්සත් ජාතික පෙරමුණේ නව සංධානයේ ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා කියා සිටින්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හෙට පසුදු තුරට රැස් වී මේ පිළිබඳ අවසන් තීන්දුව ගන්නා බවයි. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අරමුදේ පිළිබඳව ස්ථාන කිහිපයකදීම අදහස් ප්‍රකාශ කෙරුණා.
එක්සත් ජාතිය පෙරමුණ නව සංධානයකින් ඊළඟ මැතිවරණ ඉදිරිපත් වෙනවා. සංධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. සංධානයේ නව ලාංඡනයක් පැමිණ තියෙනවා. සංධානයේ නව නමක් තියෙනවා. ජනවාරි 31 වෙනිදාට ප්‍රථම අපි ඒක රට ප්‍රකාශ කරනවා. ඒ සංධානයේ නව ලේකම්වරයෙක් ඉන්නවා. සංධානයේ ප්‍රධාන පක්ෂය එක්සත් ජාතිය පක්ෂය නෙමෙයි, සියලුම පක්ෂ එක සමානයි. දැන් අපි මේ පිළිබඳව සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස 3ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැඳවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත හෙට තීන්දුව ගනී. 94 රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා වෙලා ආදට අවුරුදු 26යි. 7 වර්ෂ කාලයි. මේ අවුරුදු 26ට රට පාලනය කරලා තියෙන අවුරුදු 6මාරයි. හැබැයි මේ අවුරුදු 6මටත් රාජ්‍ය නායකයා ඉඳලා නැහැ. දේශපාලන පක්ෂයක බලය ලබා ගන්නෙත් නැත්නම් ඒ ලබාගත් බලය රැක ගන්නත් බැයි නะ. ඉතින් අපි මොකද කරන්නේ? ඒකට ඉඳලා තමයි අපි කියන්නේ නව නායකත්වයක් අවශ්‍යයි. දැන් මේ බේද බින්ද කරන්නේ නැතුව රනිල්ද කරුවද සජිත්ද මමද අපි ඔක්කොම එකට වැඩ කරන එක තියෙනවා. ඔබතුමාලා තමයි මේක මේ කෑලි කඩලා මේක ප්‍රශ්න ඇති කරන්න හදන්නේ. ඔබතුමාලාගේ මන්ත්‍රීවරු තමයි කියන්නේ ඊළඟ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නැති. කයිවාරු ගහන්න නැතුව ඒක ආසන දින්න නම් මේ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. පක්ෂ නායකයෙක් පට්ට ගහලා පක්ෂයක් හදන්න පුළුවන්. ඉල්ලුවා මොකද ඉල්ලුවේ? අපට දෙන්න සජිත්. අපි සජිත්ව දිනවල දෙන්නා. මොකද උනේ? මිනිස්සු හිතුවා මේ සජිත් වෙනවා සජිත් වෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා සිරිකොතන වේ රැස්වීම තියන්නේ. මැතිවරණ ව්‍යාපාර කරුව වෙනම අදත් මැතිවරණ ව්‍යාපාරය කරන්න වෙන තරක ඉඳගෙන. දැන් එක්සත් ජාතික පක්ෂයේ දෙකට තුනට කඩන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ සමගින් අද රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk